ආයුබෝවන් කියලා පිළිගන්නා මගේ යාළුවෝ සියලු දෙනාම ටුටු ගල්ලංගේ YouTube channel එකට අද මම ඔයාලට විශේෂ සාකච්ඡාවක් කරන් ආවා. ඒ සඳහා මම ආරාධනා කරා සහන් විජේසිංහ මහත්මයාට ගංගා මෑනියන් ගැන කතා කිරීමට. ආයුබෝවන් කියලා පිළිගන්නා සහන් විජේසිංහ මහත්මය. ආයුබෝවන් මහත්මිය, ගොඩක් සතුටුයි ගොඩ කාලයකට පස්සේ ඔබතුමියත් එක්ක මේ වැඩසටහන කරන්න ලැබීම ගැන. අනිවාර්යෙන්ම. ඉතින් අපිට කියලා දෙන්න පුළුවන් ද ගංගා මෑනියන් කියන්නේ කවුද කියලා? ඔව්, ගංගා මෑනියන් කියන්නේ ඇත්තටම ගොඩක් ඉන්දියාවට ආවේනික, විශේෂයෙන් ඉන්දියාවේ ගංගා නදියට සම්බන්ධ දෙවඟන. ගංගා නදියේ දෙවඟන විදිහට හඳුන්වනවා. නමුත් මේ ලෝකයේ ඉන්න ඕනෑම කෙනෙකුට එතුමියගේ ආශිර්වාදය ලබා ගන්න පුළුවන්. මොකද විශ්ව මාතාව මේ ලෝකයේ ජීවීන්ගේ පාපය විනාශ කරන්න, පාපය සෝදා හරින්න, මෝක්ෂය ලබා දෙන්න, ඒ වගේම තමන්ට අලුත් ජීවිතයක් ලබා ගැනීම සඳහා ආශිර්වාද ලබා ගැනීමට තමයි මේ ගංගා මාතාව කියන ස්වරූපයෙන් පහළ වෙන්නේ. ඉතින් මේ ගංගා මෑණියෝ කියන්නේ හිමාල රජතුමාගේ සහ මේනාවතී දේවියගේ පළමු දියණිය පාර්වතී මෑණියෝ. ඒ කියන්නේ විශ්ව මාතාවගේ පූර්ණ ස්වරූපය වන පාර්වතී මෑණියන්ගේ අක්කා තමයි මේ ගංගා මෑණියෝ කියලා කියන්නේ. ඉතින් එතුමිය මුලින්ම බ්‍රහ්ම දෙවියන්ගේ පැංකෙන්ඩියෙත්, දෙවනුව විෂ්ණු දෙවියන්ගේ පාදේත්, තෙවනුව ශිව දෙවියන්ගේ ජටා මස්තකේත් සිටිමින් තුන් ලෝකයේම එතුමිය ගංගා ස්වරූපයෙන් සිටිනවා. ඉතින් මේ ගංගා මෑණියෝ දිව්‍ය ලෝකය, අසුර ලෝකය, ඒ වගේම මේ පෘථිවි ලෝකය කියන මේ ලෝක තුනේම ජීවීන්ගේ ජීවිත ආත්මය පිරිසිදු කරන්න, පවිත්‍ර කරන්න මේ මෑණියෝ විශ්වාරම්භයේ සිටම වාසය කරනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් එතුමිය මනුෂ්‍ය ස්වරූපයක්, එහෙම නැත්නම් දිව්‍ය ස්වරූපයක් ප්‍රකට කරගන්නේ හිමාල රජු සහ මේනාවතී දේවිය හරහා. එතකොට මේ ගංගා මෑණියන් ගැන අපි කතා කරනකොට ඒ මෑණියන් දැන් මුළු ලෝකෙම ආශිර්වාදේ ගන්න පුළුවන්ද අපි සියලු දෙනාටම? අනිවාර්යෙන් පුළුවන්. බොහෝ දෙනෙක් ආධ්‍යාත්මික ශක්තියෙන් එක වැඩ කරන බොහෝ දෙනෙකුට මේ ගංගා මෑණියන්ගේ ශක්තිය දැනෙන්නේ ඇත්තටම ඒ ශක්තියත් හරියට නිකන් බොහොම වේගයෙන් ගලාගෙන යන ජලපහරක් වගේ. ඉතින් අපේ ඕරයික පිරිසිදු කරගන්න ඕනේ නම්, අපේ ආත්මය පිරිසිදු කරගන්න ඕනේ නම්, අපේ චක්‍ර පිරිසිදු කරගන්න ඕනේ නම්, එහෙම නැත්තම් කෙනෙකුට හිතෙනවා නම් තමන්ගේ ජීවිතේ තමන් අතින් ගොඩක් වැරදි වෙලා තියෙනවා, තමන්ට අලුත් ජීවිතයකට යන්න ඕනේ, ඒ වගේ හිතෙනවා නම්, එහෙම නැත්තම් අසනීප කරදරවලට හිර වෙලා ඉන්නවා නම් ජීවිතේක තැන පල් වෙනවා වගේ නම්, ඒ අයට පුළුවන් ගංගා මෑණියන්ව සිහි කරලා එතුමියගේ දිව්‍යමය ශක්තිය එක්ක සම්බන්ධ වෙලා භාවනා කරන්න. ඒ හරහා එතුමියගේ දිව්‍යමය ශක්තියෙන් ඒ සියලු අසනීප දුරු වෙනවා, ඒ වගේ මේ බාධක ඉවත් වෙලා යනවා. ඒ වගේම අපේ ලංකාවෙත් විශේෂයෙන් අතීතයේ ගංගා මෑණියන්ට වන්දනා කරලා තියෙනවා කියලා සාක්ෂි හම්බෙනවා. මොකද එකක් කැලණි පන්සලේ ඔයාලා ගියොත් බලාගන්න පුළුවන් එක තැනක ගංගා මෑණියන්ගේ පිළිමයක් හදලා තියෙනවා. ගංගා ඒ කැලණි විහාරේ ඒ පන්සල වටේ මේ බුදුගේ වටේ එක එක ප්‍රතිමා නිර්මාණය කරලා තියෙනවා. ඒකෙන් එක ප්‍රතිමාවක් තමයි ගංගා මෑණිය. මොකද කැලණි ගඟට මේ මෑණියන්ගේ සම්බන්ධයක් තියෙනවා. එහෙම නැත්නම් මේ කැලණි ගඟ ආශ්‍රිතව ගංගා මෑණියන්ට වන්දනා කරපු බවට සාධක හම්බෙනවා. ඊළඟට දෙවුන්දර මාතර තියෙන දෙවුන්දර විෂ්ණු දේවාලය ගත්තොත් ඒක ඇතුළෙත් ගංගා මෑණියන්ගේ සිතුවමක් තියෙනවා. ඉතින් ලංකාවෙත් අතීතයේ ගංගා මෑණියන්ට වන්දනා කරලා තියෙනවා. ඉන්දියාවේ නම් ගංගා නදියේ ගංගියුරේ ඉඳන් උදේ හවස මේ ගංගා මෑණියන්ට වන්දනා කරනවා. ඒ වගේම තව විශේෂ දවසක් තියෙනවා, ඒ තමයි දීපවාලී දවස. හැම අවුරුද්දෙම දීපවාලී දවසේ බ්‍රහ්ම මුහූර්තයේදී ගංගා මෑණියෝ වරයක් දීලා තියෙනවා, ගංගා නදියට එන්න බැරි නම් ලෝකයේ කොහේ හිටියත් ඒ තැන ඉඳන් ජලය අතට අරගෙන, ඒ කියන්නේ පැංකෙන්ඩියක් වෙන්න පුළුවන්, ජලය බේසමක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒ තමන් ළඟ තියෙන ගංගාවක් හෝ වැවක් වෙන්න පුළුවන්, ඒ තැනකට ගිහිල්ලා ගංගා මෑණියනි මේ ජලයට පැමිණ, මේ ජලය ඔබගේ දිව්‍යමය ශක්තියෙන් පවිත්‍ර කරන්න කියලා ඉල්ලලා එහි ස්නානය කිරීම තුළින් ගංගා මෑණියන්ගේ පූර්ණ ආශිර්වාදය ලැබෙනවා කියලා වරයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ විදිහට ඒ දීපවාලී දවසේ විශේෂයෙන් ගංගා මෑණියෝ එක්ක සම්බන්ධ වෙන්නේ ඒ විදිහට කරන්න පුළුවන්. එහෙම නැතත් දිනපතා හෝ ගංගා මෑණියන් එක්ක සම්බන්ධ වෙලා මේ විදිහට භාවනා කරන්න පුළුවන් ජලය මනසේ මවාගෙන. ගංගා මෑණියන් එක්ක සම්බන්ධ වීමට මූල මන්ත්‍රයක් ඒ වගේ මොන හරි තියෙනවද? ගංගා මෑණියන් සම්බන්ධයෙන් මූල් මන්ත්‍ර තියෙනවා. නමුත් අපිට මෙන්න මේ මන්ත්‍රය රීම් ඕම් රීම් ගංගා දේවියයි නමහ කියන මන්ත්‍රය අපිට භාවිතා කරන්න පුළුවන්. මොකද රීම් කියන්නේ කාන්තා ශක්තිය, එහෙම නැත්නම් විශ්ව මාතෘ ශක්තියේ බීජාක්ෂරය. එතකොට ගංගා මෑණියොත් මේ විශ්ව මාතාවගේම ස්වරූපයක් හින්දා අපිට රීම් කියන බීජාක්ෂරය දාලා ගංගා මෑණියන්ගේ නාමය ගායනා කරන්න පුළුවන්.
බොහොම ස්තුතියි සහන් මාත්මයා. මොකද මේ කෙටි කාලයක් වුණත් විශේෂ තොරතුරු රාශියක් අපි දැනගත්තා. නැවතම වෙවෙනිම වැඩසටහනකින් අපි හමු වෙමු. ගොඩක් ස්තුතියි. අනිවාර්යෙන් ගොඩක් ස්තුතියි ඔබතුමියටත්. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම ගංගා මෑණියන්ගේ ආශිර්වාදයේ රැකවරණේ ලැබෙන්න කියලා. විශේෂයෙන් එතුමිය අපේ හදවතේ තියෙන දුක වේදනාව දුරු කරන කෙනෙක්. අපේ ආදරණීයන් අපෙන් අහිමි වෙලා ඉන්න ඒ දුකෙන් කවුරු හරි ඉන්නවා නම් ඒ අයටත් ගංගා මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ මියගිය මුතුන් මිත්තන් වෙනුවෙන් ආශිර්වාද කරන්න පුළුවන් ගංගා මෑණියන් හරහා ඒ අයව මෝක්ෂයට හෝ නිවනට රැගෙන යන්න කියලා. ඒ අයගේ ආත්මයම් කිසි තැනක හිර වෙලා ඉන්නවා නම් ඒ අයට ආශිර්වාද කරන්නත් මේ ගංගා මෑණියන්ට පුළුවන්. ඉතින් එතුමියගේ ශක්තිය ඉන්දියාවට විතරක් ආවේනිකයි කියලා හිතලා දුක් වෙන්න එපා. එතුමියගේ ශක්තිය එක්ක ඕන තැනකින් දැන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මම ආශිර්වාද කරන ඔයාලා හැමෝටමත් මෑණියන්ගේ ආශිර්වාදේ නිරන්තරයෙන් ලැබෙන්න කියලා. එහෙනම් ස්තුතිය ඔබතුමියටත් ගොඩක්.